ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සුභ පැතුම් ශිෂ්‍යත්ව සඳහා නොවැම්බර් 30ට පෙර ඇතුම් කළ හැකි. ජනාධිපති මැතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය කියන මේ ආඥා අනපනත් හතරටම අදාළව තමයි මේ පනත ගේන්නේ. අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය තීන්දුව කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව. ඒ මුදල් ප්‍රමාණය ඉක්මවලා වියදම් කරලා තිබුණොත් ඒ කාරණේ සනාථ වීම තුළ ඔහුට මන්ත්‍රී ධුරය අහිමි කරන්නට ඉඩකඩ තියෙනවා. දඬුවම් කිරීමේ බලය තියෙනවා ඒ පනත්වල තිබෙන විධිවිධානවලට අනුකූලව. ඒ වගේම අමාත්‍ය මණ්ඩලයට මම ඉදිරිපත් කළා දූෂණ විරෝධී පනත. ඒ පනත අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. විශේෂඥ කණ්ඩායමක් විසින් ජනාධිපති නීත්‍යන් සරත් ජයමාන්න මැතිතුමා, හිටපු අතිරේක සොලිසිටර් ජෙනරල්තුමා, ඒ වගේම අල්ලසා දූෂණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජෙනරල්තුමාගේ ප්‍රධානත්වයෙන් මේ කිටුම්පත අපි දැන් සකස් කරලා ඉවරයි. අපේ රටේ සංස්කෘතිය විනාශ කරන්න නොයෙකුත් බලවේග ක්‍රියාත්මක වෙනවා. ඒක බලවේගයක් තමයි ඔය කියන්නේ ඉස්සෙල්ලම සංස්කෘතිය විනාශ කරන්න කියලා. සංස්කෘතික හෝදාපාලුව හරහා රටක් විනාශ කරන්න හරි පහසුයි. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව උද්ඝෝෂණයේ කෑගහන ඔය වෘත්තීය සමිති නායකින්ට අපි කියනවා ඉස්සර වෙලා රටේ සංස්කෘතිය මොකක්ද කියලා ඉගෙනගෙන ඉවර වෙලා ඊට පස්සේ ওই වෘත්තීය සමිති කටයුතු කරන්න කියලා. මම හිතන්නේ අධ්‍යාපන ඇමතුමා අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. මොකද ඕනවන විදිහට පාසල් පද්ධතියේ ඒ සංස්කෘතිය, ඒ සදාචාරයන් සහ ඒ පැවැත්ම වෙනස්කරන්න දිය යුතු නැහැ. ඒ නිසා ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය අනිවාර්යයෙන්ම විනය ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. ඒ පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.